බුදුන් වහන්සේ තුන්වන වරට දිව්‍යනට වැඩම කළ අවස්ථාවේ 500ක් මහරහතන් වහන්සේලා සමග කතරගම කිරිවෙහෙර භූමියේ සමාධි සුවෙන් කාලය ගත කළා. මේ වනයේ කීරිගසක් මුල වැඩ සිටමින් බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළ අතර බුදුන් වහන්සේගෙන් බණ අසා සුවන් ඵලයට පත් වූ මහා ഘോഷ රජතුමන්. පසුව එය සිහිවීම පිණිස පූජාර්භ යමක් බුදුන් වහන්සේගෙන් ඉල්ලු විට තම හිස පිරිමැද කේශ ධාතු මිටක් බුදුන් වහන්සේ විසින් රජුට දුන් බවත් එම කේශ ධාතු වහන්සේ තැන්පත් කොට කිරිවෙහෙර තැනු බවත් ඉතිහාසයේ සඳහන්. එහෙත් එම මතය නොපිළිගැනීම අහේතුවක් ලෙසයි හඳින්විය හැකියි. එහෙත් මරණින් පසුව රජතුමන් කිරිවෙහෙරේ ආරක්ෂක දේවතාව බවට පත් වූ බව ඉතිහාසයේ සඳහන්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.